සානම්බරේ ඉතිහාසයක ගවේෂණාත්මක තොරතුරු සොයා යන හෙළ භූමි වරුණා අපේ දේ එක්ක පෙරට තෙරුවන් සරණයි අපේ පින්වත් ඔබ හැම දෙනාටම මේ අපි වැඩ සිටින්නේ පත්මලානත්තිඩිය පිරතනාරාම විහාරස්ථානයේ මේ විහාරස්ථානයේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ පත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අත්තිඩිය ග්‍රාම සේවා වසමේ දකුණු අත්තිඩිය කියන ග්‍රාමයේ තමයි පිහිටලා තිබෙන්නේ මේ පන්සල ඉතා දීර්ඝ කාලීන ඉතිහාසයකට උරුමකම් කියන පන්සලක් 1912 වර්ෂයේදී පමණ ආරම්භ කරන්ට යෙදුන මේ විහාරස්ථානයේ පිළිබඳව ඒ ඉතිහාසයේ පිළිබඳව ඉතා කෙටියෙන් යමක් කියනවා නම් මතක් කරනවා නම් 1912 දවල් දින ජනරතන ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේගෙන් ආරම්භ වුණ මේ විහාරස්ථානය ඉන්නනතරුව ඌමෑලේ පියරතන ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ විහාරාධිත්වයේ දරලා ඉන්පසු සපගොල්ලේ විමල්රතන ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේගේ විහාරාධිත්වයේ අත්තිරිය පුඤ්ඤරතන ස්වාමින් වහන්සේගෙන් අනතුරුව මා අත්තිරිය සමේත හාමුදුරුව වශයෙන් මේ විහාරස්ථානයේ අධිපතිත්වයේ දරන්නට යෙදුණා. නමුත් මේ විහාරස්ථානයේ පිවිසෙන වර්තමානයේ බොහෝ දිනකට විහාරස්ථානයේ අතීතයේ පිළිබඳව දකින්ට කියන්ට දැනගන්නට කිසිදු වර්තමානයේ කිසිදු ස්ථානයක එවැනි පැරණි තත්ත්වයක් ගොඩනැගිලා නැහැ. නමුත් සියල්ලක්ම අලුතෙන් හදපු ගොඩනැගිලි බවට පත්වලා තිබෙනවා. ඊට හේතුව තමයි පැරණි ගොඩනැගිලි බොහොමයක් දිරාපත් වුණා. ඒ සියල්ලක්ම අපි ඉවත් කරලා අලුත් ගොඩනැගිලි බවට පත් කළා. මේ විහාරස්ථානයේ දෙවන ලෝක යුද්ධයේදී අත්හැරලා දාලා තිබුණු විහාරස්ථානයක් බවට පත් වුණා. ඒ තිබෙන දැඩි යුදමේ තත්ත්වයක් හමු වෙයි. අද අපේ විහාරස්ථානයට සුවිශේෂී දිනයක්. අපි මේ විහාරස්ථානයේ අතීතයේ පිළිබඳව වර්තමානයේ පිළිබඳව අනාගතයේ පිළිබඳව කතා කරන එකම දවස බවට අද පත්වන්නට යෙදෙනවා. අතීතයේ පිළිබඳව අපි කතා කරා. වර්තමානයේ අපේ විහාරස්ථානයේ මේ ප්‍රදේශයේ රත්මලාන ප්‍රදේශයේ ඉතා අද්විතීය විහාරස්ථානයක් බවට පත් කරගන්න අපිට පුළුවන්කමක් ලැබුණා. ඊට ප්‍රධාන කරුණු කාරණා වශයෙන් අපිට පළවෙනි වතාවට මේ විහාරස්ථානයේ මහාවීර දහම් පාසල මේ ප්‍රදේශයේ තිබෙන දීප්තිමත්ම දහම් පාසල බවට පත් කරන්නට පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. මේ ප්‍රදේශය තුළ දහම් පාසල් 30 ගණනක් පවතිනවා. ඒ 30 ගණන අතරින් කීර්තිමත්ම දහම් පාසලක් බවට පරිවර්තනය කරන්න අධ්‍යාපනය සමාජීය සංස්කෘතික ඒ වගේම දරුවන්ගේ දක්ෂතා උපනංවන්න පුළුවන් තරම් බවට පත් වුණා. එසේම මේ ප්‍රදේශයේ බොහෝ විහාරස්ථාන තිබුණා සමාජ සේවා වශයෙන් සිද්ධ කරන එකම විහාරස්ථානයේ බවට පත් වුණා. අපි පහුගිය කාලයේ පුරාවටම උදාහරණයක් විදිහට පැවසුවොත් ඒ කොරෝනා වසංගතයේ කාලේ මිනිසුන්ට උදව්පකාර කරන තෝතැන්නක් බවට මිනිසුන්ගේ සාපිසාව නිවන තැනක් බවට මේ පිරතනාරාමයේ විහාරස්ථානයේ පත් වුණා. අදටත් සියලු සමිති සමාගම් සියලු වැඩිහිටි සමිති විවිධ අන්‍යෝන්‍ය ආධාර සමිති සියල්ලක්ම මේ විහාරස්ථානයේ මූලික කරගෙන තමයි මේ ප්‍රදේශයට සියල්ලක්ම සිද්ධවන්නේ.
එයතින් බැලුවහම මේ විහාරස්ථානීය මේ ප්‍රදේශයේ සියලු බෞද්ධ මිනිසුන්ට නැතුවම බැරි විහාරස්ථානයක් බවට වර්තමානයේ පත්වලා තිබෙනවා හැම අතකින්ම පිහිටක් සොයාගෙන පිළිසරණ සොයාගෙන පැමිණෙන විහාරස්ථානයක් බවට පත්වලා තිබෙනවා අපට උරුම වෙලා තිබෙන සීමිත ඉඩ කඩ සීමිත භූමි භාගයක් ඒ සීමිත භූමි භාගයෙන් අපරිමිත සේවයක් සිද්ධ කරන්නට හැකියවීම පිළිබඳව වර්තමානයේ විහාරාධිපති වහන්සේ හැටියට මා සන්තෝෂ වෙනවා අනාගතයේ තව තවත් මිනිසුන්ට උදව් උපකාර කරමින් මිනිසුන්ගේ යහපත උදෙසා ළමා තරුණ මහලු කෙනෙ මේ හැමදෙනාගේම ජීවිතවලට යහපතක් අභිවෘද්ධිය සලසා දෙන්න පුළුවන් විහාරස්ථානයක් බවට පත් කරන්නට අපි මේ සිතින් ධෛර්යයෙන් කැපවීමෙන් කටයුතු කරන බව ඔබ හැමදෙනාටම සිහිපත් කරමින් මේ උතුම් පිරිවිහාරස්ථානයේ පිළිබඳව සොයා බැලීම් එසේම විහාරස්ථානයේ අතීතයේ වර්තමානයේ අනාගතයේ පිළිබඳව මේ සියලු තතු ඔබ වෙත ගෙන එන්නට උපදේශකත්වයේ මඟ පෙන්වීම අපට ලබා දුන්න අපේ ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජෙනරාල් අපේ සුගීශ්වර මැතිතුමන්ට විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා ස්තුතිවන්ත වෙනවා එතුමාගේ උතුම් මඟ පෙන්වීම මත මේ උතුම් කාර්යය සිද්ධ කර ගන්නට ලැබුණා එසේම අපිට හැමදාම හිතවත් අපි පිළිබඳව හිතයිසෙන් යුක්තව කටයුතු කරන ස්වාමින් වහන්සේලාට බොහොම භක්තියෙන් ගෞරවයෙන් ආදරයෙන් සලකන අපේ වජිර මහත්මාත් ඒ හැමදෙනාමත් ඉතාමත් මෝහණයකින් යුක්තව සිහිපත් කරමින් සුගේශ්වර මහත්මාටත් වජිර මහත්මයාතුළු හැමදෙනාටමත් යහපතක් අභිවෘද්ධිය සලසා දේවා හැමදෙනාගේම ඉදිරි අනාගතයේ යහපත් කටයුතු සර්වපකාරීම සාර්ථක වේවා යන දහසින් යුක්තව හැමදෙනාටම මෙසිතින් යුක්තව gilim obe gunamode vinim obe damsade vanim vanim obapade tilovag budu samide tilovag budu samide Thank you.